අපි හැමෝම සාමාන්‍යයෙන් කියනවා තද්දට තියෙන ලව් එකක් බ්‍රේක් වුණාම හරි අමාරුයි මචං කියලා. ලංකාවේ මිනිස්සුන්ට ආගම ගැන, ජාතිය ගැන, දේශපාලන ගැන, ආර්ථික ගැන තිබ්බ ලව් එක බ්‍රේක් වෙලා මරු කඩා වැටෙනවා අඬනවා. නියමයි සහෝදරුනි. ලව් එක බ්‍රේක් වුණාට පස්සේ මිනිස්සුන්ගේ මූණවල් ඇතුලේ හදවත් ඇතුලේ යක්ෂයෝ ලඟින් යනවා. අන්නේ වේදනාවත් එක්ක මිනිස්සු දැන් ගලාගෙන යන්න පටන්ගෙනකට තියෙනවා. මම ඉපදුනේ කොත්මලේ. ඉගෙනගත්තේ නුවර. විශ්වවිද්‍යාලයේ අනුරාධපුර රජරට විශ්වවිද්‍යාල. වෘත්තීය සුසුකම් හදාගන්න මං එනවා කොළඹට. මං ඉස්සර හැව එකම සැටිය එකම සින්දු ටික. හැබැයි අද කොත්මලේ ගමක කෙලවර මිනිස්සු කතා කරන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙන් මිල ඉහළ යනගෙන උද්දමණය ගැන, විදේශ සේවා නියුක්තිය ගැන, බ්‍රේන් ඩ්‍රේන් එක මරණ සහෝදරුනි. මිනිස්සුන්ගේ ජීවිත කඩා වැටලා මං කැමති 2022 මිනිස්සු අඬනවා. මම එතනින් එහාට ගිහිල්ලා 2022 වර්ෂයේ BMICH එකට ගියා පොත් ටිකක් ගන්න. ඔන්න වෙලාවේ ඔන්න රනිල් මහත්තයා ආවා විදර්ශන කුටියට. ඇවිල්ලා පොතක් අරගෙන මේ පෙරදෙන විශ්වවිද්‍යාල මහාචාර්ය ඊනගේ ඇමරිකෙත් පොතක් අරන් එයාගේ සෙක්‍රටරි කියනවා මේ කියවන්න ඕනේ මරු. එයා කියවන්න කියලා කිව්වට මේ සමාජ මිනිස්සු ඒ පොත්පත් කියවන්නේ නැහැ. සහෝදරේ මම යෝජනා කරන්නේ එහෙනම් ලංකාවේ ඉන්න ආගමික නායකයෝ ටික, විශ්වවිද්‍යාලේ ඉන්න මහාචාර්ය කතිකාචාර්යෝ ටික, ලංකාවේ ඉන්න ටියුෂන් ගුරුවරු, පාසල් ඉන්න ගුරුවරු ටික මෙන්න මේ මිනිස්සු යම්කිසි දාර්ශනික පදනමකින් කොන්ද කෙලින් තියාගෙන මතයක් එක්ක මේ ලංකාවේ හිටියනම් ඉස්සරහා මේ 2023 වසරේ හිටියනම් මේ ලංකාව ගොඩදානවා කියන්නේ නැති. ඒක නිසා මගේ යෝජනාව ලංකාවේ ඉස්සරහන් නැති යන්නේ මේ සබුද්ධික සමාජය නිර්මාණය කරන්න අවශ්‍ය කරන අපි දාර්ශනික පදනම් ටික හදමු. සරලවම කිව්වොත් එහෙම ලංකාවේ දේශපාලනයේ තීරණය කරේ මල්ගවුම් ඇඳපු සින්දුකාරයෝ වෙනුවට ලංකාවේ ආර්ථිකය තීරණය කරපු ඇමරිකාව පෙට්‍රල් ෂෙඩ් වල තෙල් ගහපු මිනිස්සුය විදිහට ලංකාවේ දේශපාලනයේ තීරණය කරපු බුලත් කාපු බුලත් හපු ජ්‍යොතිෂකාරයන් වෙනුවට අපි ඒවට ප්‍රාමාණික දැනුමක් තියෙන දේශපාලඥයන්, ඒවට ප්‍රාමාණික දැනුමක් තියෙන න්‍යායාචාර්ය වරු, ඒවට ප්‍රාමාණික දැනුමක් තියෙන විද්වතුන් පත් කරමු. එහෙම වුණොත් අපිට පුළුවන් වෙයි මේ පත් කිරීම ඇතුලේ ඒ පත් කරන වගේම පාසල් මට්ටමින් විශ්වවිද්‍යාල මට්ටමින් ඒ වගේ මානව ප්‍රාග්ධනයක් නිර්මාණය කරන්නත් අපි හැමෝම ට්‍රයි කරමු. එහෙම වුණොත් 2023 කියන්නේ මාරවුල.